ආයිබුවන් කෙඩිකේට එක් ආයතනය මගින් ගෙනේන ප්‍රාදිසභා වෙබ්බඩවි යාවත් කාලන කිරීමේ පාඩම් මාලාවට නැවතත් ඔබෝ සාදරින් පිළිගන්නවා. අද අපි බලමු මේ ප්‍රාදිසභා වෙබ්බඩවි එක තියෙන ගැලරි එක කොහොමද අප්ඩේට් කරන්න කියලා. ඉතින් ඔගලන්ට පේනවා මම දැන්ටමත් මේ කතරගම් ප්‍රාදිසභා වෙබ්බඩවියේ බැක්එන්ඩ් එකට නැත්තම් ඒ පාලනය කරන පුරවට ඇතුල් වෙලා තියෙන්නේ. ඔගලන්ට මේකට කොහොමද ඇතුල් වෙන්නේ කියලා මේ අතුරු මුණතර ඇතුල් වෙන්නේ කොහොමද කියලා අපේ කලින් ලෙසන් බැලුවොත් පැහැදිලි වෙයි. අපි බලමු මේ ගැලරි කොහොමද තියෙන්නේ කියලා මෙතනින් ප්‍රීවියු ගිහිල්ලා. සයිට් ප්‍රීවියු ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් වෙබ්සයිට් එක ෆ්‍රොන්ට් එන්ඩ් කස්ටමර්ස් වලට නැත්නම් ෆ්‍රොන්ට් එන්ඩ් යූසර්ස් ලට වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන්ට කොහොමද වෙබ් අඩවි පේන්නේ කියලා. මෙන්න මේ වෙබ් අඩවියේ මෙන්න මේ ගැලරි වලට ගිහිල්ලා ඡායාරූප වලට ගියාම පේන තොරතුරු රූප කොහොමද වෙනස් කරන්න කියලා තමයි අපි බලන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන එකම එක පින්තූරයක් තියෙනවා. ඉතින් අපි මේක වෙනස් කරනවා නම් අපිට කරන්න තියෙන බොහොම සරල වැඩක්. අපි නිතරම ප්‍රායෝගිකව වෙබ් අඩවි වල මේ යාවත් කාලන කරනකොට ඒ යාවත් කාලන කිරීම පහසු කරන්න ගොඩක් වෙහෙසිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන හරි සරල දෙයක් කන්ටෙන්ට් ගිහිල්ලා මීඩියා මැනේජර් ගිහිල්ලා මීඩියා මැනේජර් වල ඔයාලට අදාළ ෆෝල්ඩර් හොයාගන්න ඕනේ. මේ ගැලරියට අදාළ පින්තූර ටික තියෙන මේ ගැලරි කියන එක ඇතුලේ ඒ ගැලරි කියන ෆෝල්ඩර් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පින්තූරේ මේ තියෙන එක පින්තූරයක්. මේ තියෙන ඒ පින්තූර තමයි මේ මෙතන පේන්න තියෙන. දැන් මේ පින්තූර අපිට අයින් කරන්න ඕන නම් මේ කතරේ උඩ ක්ලික් කිරීම හෝ මේ චෙක් බොක්ස් එක ක්ලික් කරලා ඩිලීට් බටන් එක ප්‍රෙස් කිරීමෙන් මේක මකා දමන්න පුළුවන්. අපි උදාහරණ මේක මකමු. මම දැන් ඩිලීට් කී එක එබුවා. ඔයගොල්ලන් පේනද ඩිලීට් ප්‍රෙස් කරාට පස්සේ මේ ඩිලීට් කම්ප්ලීට්. දැන් අපි මේක රීෆ්‍රෙෂ් කරොත් වෙබ් අඩවිය ගැලරි කිසිම පින්තූරයක් නැති වෙයි. දැන් ගැලරි පින්තූරයක් නැහැ. හොඳයි. දැන් අපිට තියෙන ගැලරියට පින්තූරයක් අප්ලෝඩ් කරන්න අලුත් පින්තූර ඇඩ් කරන විදිය කියා දෙන්න. මේක හරි ලේසි. අප්ලෝඩ් ගිහලා පින්තූරේ තියෙන තැනින් හොයා දුන්නා නම් හරි. ඉතින් මේ තියෙන මගේ ඉමේජ් කියන ෆෝල්ඩර් එක මේ තියෙන පින්තූරයක්. මේ පින්තූරේ අපිට ක්ලික් කරලා ඕපන් කරන්න පුළුවන්. නමුත් උරන්න පේන මේ පින්තූර උට ගියම මේ පින්තූරේ හරිම බරයි. මෙගාබයිට් 5.4යි 5.54ක ධාරිතාවය ඇතුන. ඒ වගේම රෙසලූෂන් එකත් ඩිමිනිෂන්ස් කියලා තියෙන තැන ඔයගොල්ලන්ට පේනවා 3872යි 2592ක් තියෙනවා. ඉතින් මේක නිසා මේ වගේ පින්තූර අප්ලෝඩ් කරන්නත් ලොකු වෙලාවක් යනවා. මේක බලනකොට කෙනෙකුට ලොකු මෙගාබයිට් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ වෙලාවක මේ පින්තූර පොඩි කරගන්නවා. අපි ඒකට අපේ මයි මගේ පික්චර්ස් තියෙන තැනට යන්නම්. පික්චර්ස් වල මේ තියෙන පින්තූර මේ පින්තූර පොඩි කරගන්න හරිම ලේසි. ඉතින් මේ පින්තූර දිග පළ වෙනස් නොකර පින්තූරට හානියක් නොවෙන්න මේක රීසයිස් කරගන්න මෙන්න මෙහෙමයි. හරි ලේසියෙන් රයිට් ක්ලික් කරලා වින්ඩෝස් පරිගණකයක එඩිට් ගිහිල්ලා පේන්ට් වලින් මේක ඕපන් වුණාට පස්සේ රීසයිස් ගිහිල්ලා පික්සෙල් වලින් දෙන්න. අපි පික්සෙල් වලින් දෙන්න පුළුවන්, පර්සන්ටේජ් එකක් විදිහට දෙන්නත් පුළුවන්. අපි පික්සෙල් වලින් දෙමු. මෙයාගේ පළල අපි දෙමු 900ක් විතර. එතකොට ඔයාලා බලන්න මේන්ටේන් ඇක්සෙප්ට් රේෂියෝ කියන එක මේක අයින් කරන්න එපා. මොකද ඕගොල්ලෝ පළල වෙනස් කරන විදිහට දිග වෙනස් වෙනවා. දිග වෙනස් කරන විදිහට පළල වෙනස් වෙනවා. පින්තූරට හානියක් නොවන විදිහට මේක තිබ්බොත්, මේක නැති වුණොත් එහෙම වෙන්නේ නැහැ. එහෙම පින්තූර ඇදිලා පැහැදිලි නැත්තත්තර පත් වෙනවා. ඒකෙන් මෙන්න මේ ටික එක තියන්න. ඕකේ කරන්න. දැන් ඔයගොල්ලෝ සේව් කරන්න එපා. මොකද සේව් කරොත් මේ ඔරිජිනල් පින්තූරේ නැති වෙනවා ඔයගොල්ලන්ට. ඒකෙන් අපි සේව් ඇස් කරමු. වෙන නමකින් සේව් ඇස් කරමු. JPG ෆයිල් එකක දාලා සේව් කරන්න. අප මේ පාර දෙමු, ටිකක් වෙන නමක් දෙමු, රීසයිස් කියලා දෙමු. රීසයිස්ඩ් කියලාම ටයිප් කරලා මම සේව් කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පින්තූරේ අලුත් පින්තූරයක් හැදලා තියෙනවා. පින්තූරේ නමත් මේ වගේ ෆයිල් නේම්ස් අතරේ හිස් තැන් තියන්න එපා. අපි මේ කී අකුරක් සිම්පල් අකුරක් කරමු. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කී අකුරේ දැන්ම ගත්තාම කොහෙවත් හිස් තැනක් නැහැ. හිස් තැන් වලට අන්ඩර්ස්කෝර් නැත්නම් යටින් ඉරක් ටයිප් කරලා තියෙනවා. හරි. දැන් මේ පින්තූරේ අප්ලෝඩ් කරන්න සුදුසුයි. අපි කලින් වගේම අප්ලෝඩ් ගිහිල්ලා චූස් ෆයිල් ගිහිල්ලා පින්තූර හොයලා දෙමු. මේ තියෙන අපි පරණ පින්තූරේ, අර බර වැඩි පින්තූරේ. හරි. මෙතන අපි අලුත් පින්තූරේ. මේ පින්තූරේ බලන්න මේ පින්තූර දෙකේ වෙනස. මේ පින්තූරේ මෙගාබයිට් 0.5යි, මෙගාබයිට් 5.54යි. මේකේ මෙගාබයිට් ගාණක් ඇත්තෙම නෑ, කිලෝබයිට් 258ක් තමයි තියෙන්නේ. හැබැයි මේකේ ක්වලිටි වැඩි, මේ ක්වලිටි අඩුයි. වෙබ් අඩවියකට අපිට සරල ප්‍රමාණයට තමයි මම මේක හදාගත්තේ. මේ පින්තූරේ තෝරලා ඕපන් විදානේ දීලා ස්ටාර්ට් අප්ලෝඩ් දෙමු. මොන හරි වරදක් තිබ්බොත් අපි යතේ මෙතනදී අපිට දෝෂ පණිවිඩයක් එයි. නමුත් ඕලන් පේනවා
upload complete, gallery, katargama, template, temple, entrance, resize, jpg file upload null, make in sample. Right. Then we will click on sample. If you pull one, then we will use gallery to refresh. When we pin through the balag enemy, hack yati. I think gallery would make a click or gallery in balag and pulang, tau pin through the only and pulang good aquatic and caragan pulang. The mea carried the my catalam who own empires of Baku, but we are Yavat Kalan Karnakota, hit in a gallery, thus are low Yavat Klan Karagan. The Harris are level and cramped in Vedimang Matakana, back end get a log villa. ඔබලම පින්තූරේ පොඩි පින්තූර සයිස් එකක් විදිහට ගන්න හදාගෙන পেইන්ට් වලින් තියාගෙන ඉඳලා මේ පින්තූර කන්ටෙන්ට් ගිහිල්ලා මීඩියා මැනේජර් ගිහිල්ලා මීඩියා මැනේජර් වල ගැලරි කියන ෆෝල්ඩර් එකට අප්ලෝඩ් ගිහින විධානය ගිහිල්ලා තෝරලා දෙන්න දීලා අප්ලෝඩ් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. නැවතත් මම පාඩවකින් හමු වෙනතුරු අදට සමු ගන්න KDK ටෙක් ආයතනයේ මගේ නම දිනේෂ්. බොහොම ස්තුතියි.